අර අර ලක්ෂ හතලියක් පඩි ගෙවලා එයා ලංකායිකි තියාගත කෑල්ල එහෙම කොහොමද? හඳයි යාලුවනේ, අද අපිනේ රජගෙදර, මෙතන ඉන්නවා රජගෙදර පරවියා. ඒ මම දයිසේ. ඔයාටමයි ඒ එක්කම ඉන්නවා. නයි නම නම කියන්න එපාකාරී. කොයි නමද? නෑ මංකිවර හෝන් සද්දිය ඕ කහල ඇති වෙලා බය වයිෆුත් මල්ලඟ ඇති වෙලාට කතා කරන්න ඒම. හඳයි දෙන්න මකද මේ රහස්සාකච්ඡා. මේ කපුූත්කෙන් බේරෙන්න්න බෑන යිස මහමැතිවරන්නේ පවත්වන්න කියලා අඩනවාන මේ යකා. මේ මෑන්ට කියල දෙනවක යිස බෑ කියන වචන තේරුම දැ මකී පාරම් මේයකට බෑකිවද. බැහැයි කියලා බැහැයි කියලා බෑ බැහැයි කියලා බැහැයි කියලා බෑ බැබෑ. මෑන්ට තේරෙන්න්න ඇද නෑන අයිස ආයා යහනවා ආයා යහනවා. හොයි කොටවුඩ කියන්න. දැක් අපි ගෑඩු ලබෙක්ගේ ආදර ඉල්ල බෑකිවෝ තාපෝ හැටල ගෙදර අඩවද. නෑන ආයා ඉල්ලනවා ආයා ඉල්ලනවා. බෑබෑ බෑපකිවොත් මොකද කරන්නේ? පසුවට වෙන්න නෑ හා කියනකං ඉල්ලනවා. ඒක තමයි අයිසේ මෙතන වෙන්නේ. ඇත්තරම මෙතන වෙන්නේ ඒකද? ඇයි කාරි සැකයක් තියෙනවද? පැහැදිලිවම අපිට එක්තරා සැකයක් තියෙනවා. මොකද අයිසේ? මං කියන ඔයද අපිය ගොනාට අන්ද වනවද කියලා. අයිස කපු අපේ ඇක්ටිං අප්සෙට්වත්ද? ඒකන බටේ මගේ ලඟ ඇක්ටිං වල අවුලක් නෑ. මගේ අවුලක් නෑ අයිස. දැඩෑ අවුල තියෙන ඇක්ටිං වල නෙවෙයි. එහෙනම් ඕගොල්ලෝ කොහොම ඇක්ටිං කළත් ජනතාව ඒ ඇක්ටිං වලට අහු වෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. අහු වෙනව නම් එච්චරයි අයිසේ. නායක සඳ කියන්න කොටකට ඔයා ජනාධිපතිවරණයට ඉල්ලනවද? අපි ජූනි වෙනකම් බලනවා අයිසේ. බලලා මොකක් වෙනකන්ද බලන්නේ? සමීක්ෂණ වලින් ඔයාට වාසි වෙනකන්ද? ඒ කියන්නේ බස් නායරෙන් හිරුත් පයනකන්ද? බස් නායරෙන් හිරු පෑවුවත් සමීක්ෂණ ප්‍රතිඵල එහෙමම තමයි නායක සඳ. ඉසුද කොට උඩ බියක් අපි සෙකන්ඩ් ප්ලේස් එකට ට්‍රයි එක දෙන්නේ. මන් දැන්නේ නැද්ද බුගේ හැටි? හැබැයි සෙකන්ඩ් ප්ලේස් එකටත් ෆයිට් එකක් තියෙනවා නායක සඳ. ඒකනේ අයිසේ අර බස් ඩ්‍රයිවර් ළමයා තරඟෙන් ඉවත් කරගන්න ක්‍රමයක් බලනවාකෝ. අවුලක් කරගන්න එපා. ජනතාව එයාගෙන වද වෙන්නේ. ජනතාව බලන් ඉන්නේ මෑන්ඩ මයික් එක ඇල්ලුවම කොයි වෙලාවෙ ආදල් කතාවක් කියයිද කියලා. එහෙම කියන්න එපා අයිසේ. අර මිනිහාගේ අලිමන්තරේ. අව් අව්. දවසක් මං කැලේ යනකොට වල් අලියෙක් ආවනේ. අහා මං කිව්වා අලන්තර කයිම පාර රබ්බක බිහාස්බි අල් ෆිලි කියලා. එතකොට අලිය දමනිය වුණාද? දමනිය වුණා කියන්නේ අයිසේ අලියට හිනාව නවත්ත ගන්න බැරුව ඇදගෙන වැටුණා එහෙමම. බක් කෙලිම ප්‍රශ්නෙට එන්නක් කොට උඩ. අහන්න අපිට දෙන්නෙක්වත් බැති සබියට යවන්න තියෙන හොඳම ක්‍රමය කියපංකො කොට උඩ. දෙන්නෙක් නෙවෙයි 25 කරින විදිය මං කියන්නම්. 25ක්. අනේ කියපං කාරි. අපි ඉල්ලන්නේ නැහැ ජනතා මුදල් හොරා කා පුඩ දඬුවම් කරන්න කියලා. ඒක ඕගොල්ලන්ට දුකක් නේ. නියමයිනේ කාරි. උඹලා බලන් ගියාම වැදගත්. අපි ඉල්ලන්නේ නැහැ මහ බැංකු හොරාලල හිරේ දාන්න කියලා. ඒක ඕගොල්ලන්ගේ දුකට කාරණයක් නේ. වැරි ගුඩ් කාරි. ඒ කියන්නේ ජනතාව දැන් අපේ දුක අඳුරනවා. කාරි. ඇත්ත ඇත්ත. ඕයි කොට උඩ කියන්න. දැන් මොනවද ජනතාව ඉල්ලන්නේ? ජනතාව ඉල්ලන්නේ එක දෙයයි. මොනවද ඉල්ලන්නේ? ජනතාවට දැනගන්න ඕනේ හොරා කාපු ක්‍රමය. අයිස කපුල්ස් කියනවා බලන්න. අපි මහබැංකුවෙන් පටන් ගමුනේ බටවන්දේ. වැරි ගුඩ්. ඉන්න ඉන්න මං අර කොල්ලට ගන්න. හෙලෝ අයිස සුජි. ඔව් කියන සර්. අර පොතක් ලිව්වා නේද මහබැංකුවට අරපෙක් ගන්න? ඔව් සර්. බය වෙන්න එපා. මං ඒක කියලා තියෙන සර් දැක්කෙත් නෑ දන්නෙත් නෑ කියලා. තාලු. ආයිකෙනි සර් බබා කියලාද? ඔව් කාරි. මෙයා බබානේ. ඔක්කොම කරේ අර සිංගප්පූරු බෝවා. ඒකනේ ෆුට් නෝට් දැම්මේ අපි. ෆුට් නෝට් කියන එකේ තේරුම මොකද්ද? ෆුට් නෝට් කියන්නේ පයින් ගහලා යට කරලා දැම්ම කියන එකනේ. දැක්කද අයිසේ කොටවුඩේ ප්‍රශ්නෙට දැන් උත්තරේ ලැබුණද? ලැබුණා ලැබුණා. ඔච්චර ඔයා විනියම් පොත් පෙරලපු සුජිය වාගේ පැත්තට ගන්න බැරිද? පොඩ්ඩක් ඉන්න අයිසේ කවුද එනවා? ආමි අපි සංවිධායක සඳ ටේක සීට් ටේක සීට්. අයිසේ සංවිධායක? ආ කියන්න අංකල්. මොනවද අයිසේ සංවිධානය කියලා කරන්නේ? මොකුත් නෑ අංකල්. රටවටේ ආතල් ටිකක් ගන්නවා. අර අර ලක්ෂ හතලිය පඩි ගෙවලා එයා ලංකායිකි තියාගත්ත කෑල්ල එහෙම කොහොමද? කාරි කාරි ඔන්න ඔය ප්‍රශ්නේ අහන්න එපා බං. තැන්කියු කොටකට උඹ නම් හොඳයි. ඒත් මේ කාරි නම් හරිම මේ අවිනීතයි මේ යකා. ඇයි කුටි මං වැරදි ප්‍රශ්නයක් දෙන්නේ? ඒව ජනතා මුදල්නේ. කාරි කතාවටත් කියන්නේ උඹලා කුහකයි කියලා. අපි සැපක් ගන්නවට උඹලා ඉරිසියයි. ඉතින් ඕගොල්ලෝ සැප ගන්න ඕගොල්ලන්ගේ සල්ලි වලින් දුප්පත් අපිට අරින්නේ ඇයි? ආයි එතකොට උඹ අපේ වලව්වේ බත් ගිලලා ගිහලා අයි අපිට මරින්නේ නැන්නේ? ඉතින් වලව්වේ බත් ගිල්ලේ තියේ අපේ සල්ලි වලින් තමයි. රට පටලන්නේ නැතුව වාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකක්ද යක ප්‍රශ්නේ? ප්‍රශ්නේ අර යා ලංකා කෑල්ල. ඒ කියන්නේ අපි අර 140ක් පඩි දුන්නේ අපේ සල්ලි වලින්.
හරි කටවහපන් උඹට නෙලනවා මං. කවන් කටවට කවන්. මොනවද බං කුටී උඹ ජනතා ද්‍රෝහියෙක් වෙන්නේපා. නෑ බං කාරි මේ වෙලාවේ අහන්න ඕන ප්‍රශ්නයක්ද ඔය? එහෙනම් කවද අහන්න ඕනේ ප්‍රශ්නයක්ද? ඔය ප්‍රශ්නේ අහන්න වෙන්නේ. අහ ඡන්දෙට බහුවදා.